භාවනාවට පිවිසෙන විට ජෙනස අඩවන් කිර ගැනීමද මුළුමනින් පියාගෙන සිටීමද නිවැරදි වන්නේ. දැන් මේක ප්‍රශ්නයක්. දැන් මෙතෙන්දී දැක ගන්න මෙන්න මෙහෙම දෙයක්. යම් කිසි කෙනෙකුට භාවනාවක් වැඩෙන ක්‍රම තියෙනවා. දැන් දෙනෙත ඇරලා තියෙන බාහිර ලෝකේ නම් ඉන්නේ බාහිර අරමුණු එනවනම්. එයා පියාගතර කමක් නෑ. හැබැයි දෙනෙත් පියාගෙන වැඩන කොටස වගේම දෙනෙත් අරගෙන වැඩන කොටසකුත් ඊට පස්සේ තියෙනවා. දැන් ප්‍රථම අධ්‍යයනයේ පත්තිලා ඇස් අරගෙන ප්‍රථම අධ්‍යයනයට පත්ින්නත් පුළුවන් ඇස් පියාගෙන ඉන්නත් පුළුවන්. හැබැයි පියාගෙන පුරුදු කරගත්ත එක අරගෙනත් පුරුදු කරන්න ඕනේ ඊළඟට. දැන් කෙනෙක් ඇහෙනකොට යමක් කියනවා ඇහෙනකොට භාවනාවට බාධාවක් මුලදී. බාහිර පේනවල භාවනාවල බාධාවක් මුලදී. හැබැයි කිල්ලපන්ත ගහමතුළු අන්තිමට 1000ක්ම වාගෙන ඔක්කොම වැඩ කර කර ඉන්නකොට ඇස් පියාගෙන හිටියෙත් නේ. කන් වහගෙන හිටියෙත් නේ. ඇස් පේන තත්වයක ඉඳගෙන කන් ඇහෙන තත්වයක ඉඳගෙන කය ක්‍රියාත්මක කරන්න පුළුවන් තත්යේ ක්‍රියාත්මක කරමින් ඉඳගෙන අතුල්නහන්සේ අභිඥා පාදක දැහැන ඉඳලා 1000ක්ම වාගෙන වැඩ කළා. චුල්ලපන්තක හාමුදුරන්ට එන්න කියන්නේ කිව්වහම කවුද චුල්ලපන්තක කියන්නේ කියලා මිනිස්සු ගිහින් අහනකොට මම චුල්ලපන්තක කියලා ඔක්කොම උත්තර දුන්නා. හැබැයි භාවනාව කැඩුන්නේ නැහැ. සමාධිය බිඳුනේ නැහැ. ප්‍රගුණ කරපු සමාධියට එහෙම ප්‍රශ්නයක් නැහැ. අත්තල අල්ලගෙන ඉතෙලා ඒ දණ්ඩේ යන්න පුරුදු වෙලා. පුරුදු වුණාට පස්සේ අත්තල අත්තරලා තියන්න පුළුවන්. අත්තල අල්ලගෙන නැතුව ඉතෙලා යන්නද. ඒ වගේ අපිට ඇස් වලට පෙනීමර බාහිර එනවා නම් ප්‍රශ්න එනවා නම්. ඇහෙනවට කරදර නම්. වැඩිපුර ඇහෙන තැනින් වැඩිපුර පේන තැනින් අහක් වෙලා. මුල ආරම්භ කරන්න ඕන. වැඩුණු මනසට පෙනිපෙනී ඇහි ඇහි මොනවා තිබුණත් ඒවා භාවනාවට බාධාවක් නැහැ. මුලදී බාධකයි. පැලයක් හිටවගත්ත පුද්ගලයා ඉතෙලා හොස්පිටලේ ගොළු බෙල්ලගෙන රකින්න ඕන. වටේට කටු වැඩක් හරි ගහලා අර කටු වන්නාසි කොල් ටිකක් හරි දාලා හරි කමක් නැහැ ගොළු බෙල්ල එනවාට හොස්පිටලේ රකින්න ඉස්සෙල්. දලු ඇටෙන් එළියට එන හොස්පිටලේ පොඩි වෙලා එනකොට. පුංචි පණුවතෝ කාලා දානවා. උගෙනු රකින්න ඕන. ඊළඟ අවස්ථාවට යනකොට එළුව වගේ සතුන් මේ රකින්න වැටක් බැඳ ගන්නත් ඕන. දැන් හොස්පිටලේ වැඩින්න දැන් ගොළු බෙල්ලට කන්න බෑ. දැන් එළුවට කන්නත් බෑ. අපේ දැන් හර කාරලා වල යන්නේ හැ පුළුවන් ඇවිල්ලා ඔබ. උගෙන් හකින් මතම සකින්න. තව ටිකක් ලෝකෙන්න හර කර හදන්නත්. හැබැයි අලියර හදන්න පුළුවන් ආපුවා. දහනීරුවට පස්සේ අලියා ගහේ වැදලා තිබත් අලියර හදන්නත්. අන්න ඒ වගේ මේ ධානයක් තියෙන්නේ මෝරණ. වඩමින් මෝරවන්න ඕනේ. මෝරලා ප්‍රගුණ කළාට පස්සේ ඕනම තැනක ඕනම ආකාරයෙන් සම්වාදින්න පුළුවන් ඕන විදිහට සම්වාදින්න පුළුවන්. ඒක ප්‍රගුණ කාලින් ලබන්න ඕනේ. මුලදී කොත් පැලිය අර පුංචි පැලිය දැල්ල කාලේ රකින්න වාගේ. මුලින් ආරසා කරලා හැදගන්න ඕනේ. ඒකයි ක්‍රමය. ඉතින් ඒක තමන්න ඔය තමන්ගේ අධ්‍යක්ෂින් වෙන්නේ. ඒක මෙහෙම ක්‍රමයක් නෑ. පියාගෙන කරන්නේ, අරගෙනම කරන්නේ එහෙම එකක් නෑ. කරන්නේ හිද. සමාජයේ ඉඳගෙන අතන ඉරියව්ව පාස්සන්න පුළුවන්. ලැබුණ උනාට පස්සේ. ඉඳගෙනත් පුළුවන්, හිටගෙනත් පුළුවන්, ගමන් කරමින්ත් පුළුවන්. ඒ වගේම නිදාගෙනත් පුළුවන්. ඉරියව් හතරෙන්මත් ඉඳගෙන කටයුතු කරගෙන පුළුවන්. හැබැයි මුලදී බෑ. ලැබුණ උනහම ඒක කරන්නේ.